ඔබ සමහර විට එදින්දා ජීවිතයේදී අස ඇති සමහර පුද්ගලයන් කියනවා මම කැමති නැහැ පරණ තුවාල පාරන්න. එහෙම නැත්නම් තුවාලේ තියෙන මිනිස්සයා තමයි ඒකේ වේදනාව දන්නේ. තවත් සමහර ලාවට එයානම් හරිම තුවාලයක් කියලා කියන වෙලාවලු තියෙනවා. දැන් මේ විදිහට අපි තරමක් අකමැති අප්‍රසන්න එහෙම නැත්නම් අමිහිරි වේදනාකාරී අත්දැකීමක්. එහෙම නැත්නම් පුද්ගලයෙක් හඳුන්වන්න මේ තුවාලය කියන වචනේ භාවිතා කරනවානේ. मेडिकल क्लिनिक तुड़ी अब कथा कि बलापुरत्वाणी ए आकार नोवे अब कथा कि बलापुरत्वाणी सबैम तुवाल पिलवाई तीन अपाद सिटी वृक्वेद वकुगड बद्ध कि जाति मध्यस्था तीन एहि सिट अपद मे कथाबाट संबंध विनवा रुद्रवाहिनी हा अवयव बद्ध कि विशेषज्ञ शल वैद्य नालक गुणवंश वैद्युम वैद्युमि तुवाल की जीवित अभी हेमोम वगे अद कि නමුත් අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ආකාරයේ තුවාල ගැන නොවේ. අප අද කතා කිරීමට සූදානම් වන්නේ දීර්ඝකාලීනව පවතින තුවාල. එහෙම නැත්නම් අපි හඳුන්වනවා chronic leg ulcers කියලා. වෛද්‍යතුමනි මා මුලින්ම දැනගන්න කැමති මේ සාමාන්‍ය තුවාල සහ මේ දීර්ඝකාලීන පවතින මේ chronic leg ulcers කියන තත්වයන් දෙකේ වෙනස කුමක්ද? ඔව් ඇත්තටම මෙහෙමයි අංජු දැන් तुवाल अतम हमे अति ओनेम तन की हाँ अक्न तन की तुवाल मतवन पुल बहुत मेमगेन तुवाल पड़ी संकुलता व्यक्न बहुत वैभेम होता सुल प्रतीकिन तुवाल मन बेहतली हो तुवाल वेला ऐंटीबायोटिक वर्गेकिन वेली लगी इतनी हाटापीट प्रश्न आकने නමුත් සමහර තුවාල වර්ග දිනවා විශේෂයෙන්ම පාදවල එන තුවාල chronic leg ulcers කියලා අපි අතරම කියන්නේ ඒකයි පාදවල තමයි මේ අකණ්ඩව දිගින් දිගටම යන තුවාල ඇති වෙන්නේ සමහර සාධක මත සමහර රෝගීන්ගේ මේ වගේ තුවාල ඇති වුනාම ඒවා දීර්ඝ කාලයක් පවතිනවා සමහරලාට ඉතාමත්ම අසීරුයි සුව කරගන්න ඒකට පාත්‍ර වෙන ප්‍රධානම සාධක සහ රෝගකාරක තමයි අතරම දියවැලියා රෝගීන්ගේ එන න්‍යූරෝපැතික් කල්ස නැත්නම් ඩයබටික් කල්ස කියන තත්ත්වය එහෙම නැත්නම් පාදවල රුධිර වහනේ අඩපණ වීමක් නිසා එහෙම නැත්නම් ධමනිවල තිබෙන රුධිර වහනේ අඩපණ වීමක් නිසා එන ඉස්කීමික් කල්ස කියන තත්ත්වය එහෙමත් නැත්නම් අවසාන වශයෙන් නහර ගැට ගැසීම නැත්නම් වෙරිකෝස් වේන්ස් කියන තත්ත්වය මත උදා වෙන වීනස් සාස කියන තුවාල මේ තුවාල වර්ග තමයි අතරම දීර්ඝ කාලයක් යන සුව කිරීමට අසීරු නිශ්චිත ප්‍රතිකාරණේ සමාලලාට ශල්‍ය කර්ම අවශ්‍ය වෙන තුවාල වර්ග වෙන්නේ වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා මේ දැන් විශේෂයෙන්ම දියවැඩියාව වගේ තත්වයකදී ඇතිවන නියුරෝපැතික් අල්සර්ස් ගැන මම හිතන්නේ දියවැඩියාව කියන්නේ අප අතර බොහොම බහුලව දක්නට ලැබෙන රෝග තත්වයක් නිසා මේ සම්බන්ධයෙන් අප කතා කළ යුතුමයි ඔව් ඇතරම දියවැඩියාව ඉතාමත්ම සුලබයි අපේ රටේ වගේම මේ මේ ප්‍රදේශයේ සවුත් ඒෂියා මේ ප්‍රදේශයේ සහ මුළු ලෝකෙම දියවැඩියා රෝගීන්ගේ අපි හැමෝම දන්නා විවහාරයට කතා කරන සීනි වැඩිවීම කියන්නේ එක එක පැත්තක් පමණයි රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම බ්ලඩ් සුගර් ලෙවල් එක වැඩිවීමට අමතරව නොයෙකුත් නිශ්චිත ව්‍යුහමය වෙනස්කම් ඇති වෙනවා විශේෂයෙන්ම පාදවල සහ අනෙකුත් අවයවවල දියවැඩියා රෝගීන්ගේ දීර්ඝ කාලයක් දියවැඩියාව ඇඟ ඇතුළේ තිබීම නිසා පාදවල එන වෙනස්කම් වලින් කීපයක් මම නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම පොඩි හැඳින්වීමක් දෙන්නම් උදාහරණයක් විදිහට පාදවල තියෙන ස්නායු නර්ව්ස් කියන ඒවා අක්‍රියතාවයක් සිද්ධ වෙනවා මේක සිද්ධ වෙන්නේ ඇඟ ඇතුළේ දියවැඩියාව රෝගය දීර්ඝ කාලයක් පවතිනකොට විශේෂම පාදවල ඒ ස්නායු විවිධ වර්ගයේ ස්නායු තියෙනවා සංවේදීතාවය දැනෙන සෙන්සිටිවිටි තියෙන ඒ ස්නායු සහ මාංශ පේශි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන ස්නායු මේ සියලුම ස්නායුවල අක්‍රියතාවයක් ඇතිවීමට පුළුවන් මේ ක්‍රියාවලියට තමයි නියුරෝපති කියලා කියන්නේ ඒ ස්නායු අක්‍රිය වීම නිසා කීපයක් දේවල් සිද්ධ වෙනවා පළවෙනි දේ තමයි රෝගියාට තියෙන සංවේදීතාවය නැති වෙනවා එතකොට චූටි තුවාලයක් වුණත් නැත්නම් පිච්චීමක් ඇනීමක් ඒ වගේ දෙයක් වුණත් හැමතර හානියක් වුණත් ඔහුට හෝ ඇයට එය දැනෙන්නේ නැහැ එතකොට ගොඩක් වෙලාවට ඔවුන් එය ඒ පිළිබඳව අවධානය යොමු නොකර ඉන්න බලනවා මොකද ඔවුන් දන්නේවත් නැහැ මෙහෙම තත්ත්වයක් වොන්ට තියෙනවාද කියලා ඒක ගොඩක් ගැඹුරට ව්‍යාප්ත වුණාට පස්සේ තමයි ඔවුන්ට ඒකේ දැනීම කියන එක ඇති වෙන්නේ ඒ දැනීම නැති එක ඉතාමත්ම හානිකර තත්ත්වයක්
දෙවනුව ඔවුන්ගේ පාදවල තිබෙන කුඩා මාංශපේශී කියන්නේ ඇඟිලි ඇතුළට එහෙම නැත්නම් පාදයේ ඇතුළේ ෆුට් එකේ තිබෙන මේ මාංශපේශී වල යම් යම් වෙනස්කම් නිසා ඔවුන්ගේ ව්‍යුහමය වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඇඟිලි වල ඇඟිලි තිබෙන විදිය ඇඟිලි පාවිච්චි කරන විදිය ඒ සියලුම දේ. ඔව් එතකොට මේ සංවේදීතාවයේ අඩුවීමට අමතරව පාදවල තිබෙන ව්‍යුහමය වෙනස්කමක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම මාංශපේශී වලට යන ස්නායු වල තිබෙන අක්‍රියතාවය නිසා. मेवे अवसान प्रतिपाल वेन्नेतरम दीवड़िया दीर्घ काल तीन रोगी इंट एका अंगे सीनी लेवल की कंट्रोल एक बेना इट अमतर पादल विशेष अटिपत सह अंगली आश्रित प्रदेश संवेदिता वेन उंगे सामगल के तीन विद्यट हमेतमन बेहद दारिय दमीमेवल माड़पनों हम वेलना इतना हम वेलना हम तेक् तुवाति वेन तीन अवस्था बड़ी अवसान वाशन मांसपेशल व्यूहमे विनस्कमी स उंगे पादल पीडने लभन प्रदेश विनस्वेन मे वे पड़ी पड़ी विनस्कम की पैकनी सह दीवड़िया रोगी पादल विशेष तुवाल हटगन पुलवा यह हटगन तुवाल दिगिन दिगटम व्याप्तवेन हेतु दिखाकम उंट ये तुवाल वेदना गुडकल संवेदिता व्याह इतको नुदन अतम ये पादल तीन तुवाल तेक् दिगिन दिगटम हिटगिन इनक अविधिनेक ये क्रियावल यमुन इतको नवत नवतात्म तुवाल पेरनेक हो वेनेकतम सिद्धवेन दिवन ये तुवाल आश्रित बिना आसाधने वेन अवस्था वेडी ओंगे दिवड़िया रोगी तत्व निसे दिवड़िया रोगी अंगेतल तिबेन इम्यूनिटी के प्रतिशक्तिकरण तत्व शक्ति अड़ इतकोट वेड़ वेड़ी आसाधने तीन अवस्थावत वेड़ी इतकोट मे दिखेम प्रतिपल दिएट दिवड़िया रोगी तुवाल दिगिन दिगर व्याप्त वेन अवस्थाव गुड़क वेड़ी අපේ කතා කලේ විශේෂම දියවැඩියා වගේ තත්ත්වයන් වලදී ඇතිවන නියුරෝපතික් අල්සර් පිළිබඳවයි. දැන් වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා මේ දැන් දීර්ඝ කාලීන ව පාදයේ ඇතිවන තුවාල සඳහා තවත් හේතුවක් තමයි මේ ශිරා ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්. උදාහරණ ලෙස වෙරිකොස් වේන්ස් නැත්නම් අහර ගැට ගැසීමේ රෝග තත්ත්වයන් වලදී මේ ශිරා ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් හින්දා දීර්ඝ කාලීන පවතින තුවාල ඇතිවන්නට පුළුවන් කියලා. අපි මේවා හඳුනනවා වීනස් අල්සර්ස් කියලා. नहर गटके रोगी वेरिकोस रोगी तत्व प्रतिपाल विधियाट ये पादेन नहर वल पीडने वड़वीम सिद्धवेन ये शिरावल पीडने वड़वीम समगम ये शिरावल एकतुतिपेन अपरिसिंधु रुधिरे तिपेन नोयकुत रसायन द्रव्य वल सह नोयकुत विषकारक द्रव्य वल तिपेन प्रतिपाल विधियाट मतपीडन तीन समट यम किसी हानिया सिद्धुमट हकिया तिबेन इतकोट मुलिमे हम दुर्वारण वीमा के पुलवांग पाट विना सीमा के हाट पादल तुवाल अति वीमा विशेषम वलर कड़ प्रदेश अति वीमट पुलवा मे तुवाल वाल तम अपने वीन साल एवेम रोगी तत्ने नहर गट के सी रोग यम किसी सलकीत काले कौड़ पहाक दहाक योगे सलकीत काले तिब्च पुद्गलेकुट इन अवसान प्रतिपाल तम ये तत्व आवना इतनी हाड़ प्रतिकार क्रमे सामान्य रुद्र नहर गटक रोगी अवेना कद मिथन दी एम एक वारम शल्यकार लेस प्रतिकार बेह ये अवील तुवाले न तबीन साहसक तत्व अभी बैंडेज सह ये तुवाल दमन बेहत ये क्रियामार्ग वलिन हेकितरा कुड़ा करलाइन पश्चिम निश्चित प्रतिकार मे तुवाल नवत अतवीम वलक्वागनीम सन्दा अप ये कथाकले पादे शिरा आश्रित अतिवन वीनस अल्सर्स पिलिबंदव देन एवगेम तब दीर्घकालीन तुवाल कांड अक्तिबेनवा स्कीमिक अल्सर्स नेता आर्टीरियल अल्सर्स लेस हांदुनन पादे दमनी आश्रित अतिवन तुवाल अपि मे पिलिबंदव कथा कर अतम पादल क्रोनिक काल से दीर्घकालीन तुवाल आतरी भयानक तुवाल वर्ग तम इस्कीमिक काल से दमन वाल रुद्र वहां अड़पीम निशा तुवाल मे रोगी तत्व अतम शिरावली वीन सा रोगी तत्व गुड़ा विनास्
मिथन सिद्धवेन्े नोयकुत् साधक मत इको वायस रोगियागे तिबेन दियवड़िया अधिक रुद्रपीणे ये रोग कारक मत एम नेता दुमपाने किरीम मेवागे नोयकुत् रोग नोयकुत् साधक मत इम रोगियागे रुद्र नाल विशेषित दमनिवल कोलेस्ट्रॉल तेंपत्वी मनीषा कोलेस्ट्रॉल तेंपत्वी सह कैल्शियम तेंपत्वी मनीषा रुधिर वाहन अडपान बीमा सिद्धवेना दें पादल रुधिर नैकियाने ओनम तुवाले खाटगतर पास तुवाले सुवक्रीमट अवश्य ऑक्सीजन पोषक पदार्थ ये तुवाले वेतर लभने नै तो ये वगे तत्व कटते ये रोगियाट मुन प्रतिकार मुन एंटीबायोटिक मुन विषबीजनाशक दुन्ना मुन बेहत अक्करा अर तुवालय व्याप्त वेमट मिस हुंदवीम हुंदवन तत्व यमुन नह मुखद ये दिन प्रतिकार तुवालय वितट यमुन नह रुद्रयान नु मेक अतरम हिताम भयानक तत्व मिथन दि तम अतरम वैद्यवरेट पेन्नु वेला अभी हिताम शीघ्र मेकट क्रियात्मक वेला मेक नवतत् यथा तत्र पत्करण अवश्यवेन्न मिथन दी अतरम मंकी कलिंग संधान करपू तुवाल पड़ा गुड़ा कपी क्रियात्मक वेगवत् इतन कंडीशन के तत्व अभी अंदुनागन इक्मनिन्म एक रुद्रवाहिनी शल्यवैद्यवर एक गावट यमुकल इतनी हाट अभी दमनी वलती बेन ब्लॉक के दमनी वलती रुद्र अडपन भी कोतन मन लेवल के एन के अभी स्वागन इतनी हाट तीरण गद युत मे रोगियाट मे रुद्र वाहन आ यथातत्र पत्कीमट इको एंजियो प्लास्टिक बैपास् तत्कम कर एक बेरगा कद एक यम किसी प्रमाद कुनोती अनिवार्यम पादे कोटसा को सामान मुल पादेम नतीवन तत्व विनकम मेक व्याप्त हकी इतना दिन प्रतिकारे यम किसी अड़पाड़ अखो प्रमाद कुनोती वैद्यमणि दैन मेवनी दीर्घकालीनोपवतीन तुवाल नेता क्रॉनिक लेग अल्सर्स निसा ईलंगट रोगियाट मुहुण देन्नट सिदुवन दे तमयि सांकूलता मम हितन्ने अपि मे पिलिबंद कथा कल युतुमयि ओ अनिवार्यम विशेषयेन्म इस्कीमिक अल्सर एकेन दमनी वल ऐतिवेन ब्लॉक एकक निसा एन तुवाल सह दियवडिया रोगीन गेन न्यूरोपैथिक तुवाल मे दिकेन्म अत्तटम अवधानमत् तिबेनवा एक निश्चित प्रतिकार निश्चित वेला सिद्ध नो नोतीन उन्न मुल पादे मोना नतिवेन ए अति बेलुआम नहार घटकसीम वीन साल सकन के अत्र मतन भयानक आड़ एक वगे अवधान कतिवेन नह नमुत देवरिया रोगीन के सह दमनी वल रुद्र वाहन अड़ुन रोगीन गेन तुआल दिगिन दिगट व्याप्त वीमट तमाय अवधान मत बेन्ने निश्चित प्रतिकार निश्चित वेला नो लभ नौती एहिदी अत्रमापि मुलिन्म कलयुतुदे तमयि मुखद्द मे रोगी तत्त्वयट सा मे तुवालय होंद वेन्ने नैतुव मेहेम व्याप्त वेन्न प्रधानम हेतुकारक देय कियला अपि हंदुनागत युतुयि एहिदी विशेषत परीक्षण तिबेना स्कैन परीक्षण नहरवल रोगी तत्त्वय सह स्नायुवल क्रियाकारित्वय हंदुना गैनीमट एयिन् एहाट अपि तीरणय करन्न ओने कोच्चर दुरकट मेके आसादनय कियन एक इन्फेक्शन कियन एक पतरिय तिबेनवद कियला ये अणु इन्फेक्शन आसादने अभी सुवकिरीमट अवश्य मुलिन्म इतकोट एक विषबीजनाशकवलिन् सह शल्यकर्म करला सर्वतिबिन प्रदेश शुद्धकर दमीमे ने आसादने पालने कर इतनी यहाँट तुवाले आय पटक एलियट अविल्ला मस लियल अविल्ला तुवाले हुंदकर तत्तर एन्न अभीट बड़कलावट उंगे तेन दियवडिया पालने आसादने पालने क्रीम सह दमनी वल रुद्र वाहन अड़ूति बन पुद्गली रुद्र वाहन यथातत्र पत्क्रीम अवश्यवेनो मेहिदी तमय अतरमे आर्टीरियल आलसा इस्कीमिक आलसकन रोगी दमनी वलती ब्लॉक कपे हम आगत एक एंजियोप्लास्टी के बलून क्रमेय कि नहार महत्कला यथातत्र पत्कान पुलवा इतनी तब्बट गीलती रोगी इनके समाट बैपास् चतम कवाश्यवेन पादल हृदय वस्तु बैपास् वगेन तम पादल बैपास् चतम करवश्यवेन आपो यथातत्ट रुद्र वाहन पत्करा इतकोट तम अतरम ये सर्क्युलेशन रुद्र वाहन यथातत्ट आवाहम तुवाले आई मुदात यमुन
මයිතනි වෛද්‍යතුමනි ඔබ සඳහන් කරා දැන් මේ ආකාරයට දීර්ඝ කාලීනව පවතින තුවාල නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් ඇතම් විට පාදයේ අහිමි වීම දක්වා වුණත් මේ යන්නට පුළුවන් කියලා. ඉතින් අපි මං හිතන්නේ මේ ළඟට සඳහන් කරමු වෛද්‍යතුමනි දැන් කොහොමද අපි මේ වගේ දීර්ඝ කාලීනව පවතින තුවාල ඇතිවීම වළක්වා ගන්නේ සහ එලෙස ඇති වූ විට මේ සංකූලතා දක්වා ය පැතිරීම වළක්වා ගන්නේ කොහොමද කියලා. මං හිතන්නේ ඒක ඉතාමත් මහත් ප්‍රශ්නයක්. ඇත්තටම තුවාලයක් වළක්වා ගැනීම ඇත්තම ගොඩක් අපහසුයි. සමහරවිට තුවාලයක් ඇති වෙන්නේ අපි නොදැනුවත්වම. එතනින් එහාට ඒක ව්‍යාප්ත වීම නවතාගෙන එය සුව කර ගැනීම දක්වා යන එක තමයි ඇත්තම රෝගියාට වැදගත් වෙන්නේ. මෙතනදී ඇත්තම තමුන්ගේ තියෙන ප්‍රධාන කාරණා තමයි තමුන්ගේ දියවැඩියා රෝගය තියෙනවා නම් ඔවුන් වැඩිපුර මේ ගැන විමසිලිමත් විය යුතුයි. තමුන්ගේ පාද ගැන විශේෂයෙන්ම තමුන් පාවිච්චි කරන පාවහන් තමුන් පාවහන් නොමැතිව නිකරුණේ මේ ඇවිදිනවාද ඒ වගේ දේවල් ගැන යොමු විය යුතුයි විශේෂයෙන්ම අපේ වගේ රටක මොකද අපේ රටේ ගොඩක් වෙලාවට අපි දකිනවා පුද්ගලයන් තමුන්ගේ ගේ ඇතුලේ හෝ මුදුලේ පාවහන් නොමැතිව තමයි ගමන් කරන්නේ මේවෙන් තමයි ගොඩක් ලාර දියවැඩියා රෝගීන්ගේ තුවාල පටන් ගන්නෙ. නමුත් නොදැනුවත්වම තමුගේ කකුලේ සංවේදීතාවය නැති නිසා චූටි ගලකෙන නැසිරීමක් වෙන්න පුළුවන්, චූටි ඇල්පෙනත්තකට එන ඇනීමක් වගේ තුවාලයක් වෙන්න පුළුවන්. එතනින් පටන් අරගෙන මේක එන්න ව්‍යාප්ත වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම තමුන්ට දියවැඩියා රෝගය කියලා තියෙනවා කියලා දන්නවා නම් පාවහන් නැතුව ඇවිදීම, ගියක් ඇතුලේ වුණත් ඇවිදීම මම නම් හිතන්නේ ඉතා අහිතකර දෙයක්. එතනින් එහාට දියවැඩියාව පාලනය කර ගැනීම ඊළඟට තමුන්ගේ දියවැඩියාව නිශ්චිත වශයෙන් යම් කිසි කාල පරිච්ඡේදයක් ඇතුළතදී සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා ඒ බෙහෙත් දිගින් දිගටම ගැනීමෙන් තමුන්ගේ සීනි තත්ත්වයේ නිශ්චිත ලිමිට් එකක් තුළ පාලනය කර ගැනීමට අවශ්‍යතාවය තිබෙනවා තුවාලයක් ඇති වුණත් ඒකෙන් ආසාදනයක් කියන එක වැළක්වීමට තුන්වෙනි කාරණය තමයි නැවතත් දියවැඩියා රෝගීන්ගේ ඔවුන්ගේ සංවේදීතාවය නැති නිසා ඔවුන්ට තුවාලයක් ආවත් මම අර කලින් සඳහන් කරා වගේ ඒක ව්‍යාප්ත වෙනකන් ඔවුන්ට සංවේදීතාවයක් දැනීමක් වේදනාවක් නැහැ. ඒක නිසා නියත වශයෙන්ම සතියකට සැරයක් හෝ එම් නැත්නම් සතියකට දෙසරයක් පාද ඉතාමත්ම ළඟින් පරීක්ෂා කර බැලීම ඇඟිලි අතර නියපොතු අතර පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. තමන්ට දියවැඩියා රෝගය තිබෙනවා නම් යම්කිසි තුවාලයක මුල් පටන් ගැනීම හෝ තිබෙනවාද කියලා. ඒ වගේ තත්ත්වයක් දැක්කොත් ඒකට විශේෂයෙන්ම නිශ්චිත වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා නිශ්චිත ප්‍රතිකාරයක් ඉක්මනින්ම ලබා ගැනීමෙන් තුවාලය ඉක්මනින් හොඳ කර ගැනීමට පුළුවන්. ඒක ඉබේ හොඳ වෙයි කියලා බලාගෙන ඉඳලා ඒක ව්‍යාප්ත වෙනවට වඩා. එතනින් එහාට දමනිවල ඒ කියන්නේ රුධිර වහනයේ අඩුවක් තිබෙන රෝගීන් අනිවාර්යයෙන්ම ඒක වෛද්‍යවරයා ඒ බව පැවසුවට පස්සේ ඔවුන් නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතුයි. උදාහරණයක් විදිහට දුම්පානය නැවැත්වීම සිදු කර යුතුයි වහාම ඒත් එක්කම තවදුරටත් කොලෙස්ටරෝල් තැන්පත් වීම වළක්වීමට බෙහෙත් ගත යුතුයි. රුධිර වහනය තියා ගැනීමට ඇස්පිරින් කියන ඒ වගේ විශේෂිත බෙහෙත් වර්ග තියෙනවා ඒවා පවත්වාගෙන ඒවා දිගටම පාලනය කරගත යුතුයි. මේත් එක්කම විශේෂයෙන් මේ ඉස්කිමිකාස් එන ඒ කියන්නේ දමනිවල රුධිර වහනය අඩු වීම නිසා එන තුවාල වර්ගවලදී නිශ්චිත ක්‍රියාමාර්ගයක් විදිහට ඇන්ජියෝප්ලාස්ටිකෝ බයිපාස් සත්කමකට යොමු වෙන්න වෙනවා. වැරිකෝස් අල්සර් කියන්නේ වීනස් අල්සර් නහර ගැට ගැසීම නිසා එන තුවාල වල තියෙන රෝගීන්ට ඒ තුවාල බැන්ඩේජ් ප්‍රතිකාරයක් මගින් ඉස්සලා තුවාලය සුව කරගෙන එතනින් එහාට නැවතත් තුවාලයක් එන එක වැළැක්වීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් මගින් නහර වල තියෙන ඇත්ත තත්ත්වය හඳුනාගෙන එතනින් එහාට ලේස ප්‍රතිකාරයක් වගේ ප්‍රතිකාරයක් මගින් මේ නහර ගැට ගැසීමේ රෝගය 100%ක් මඩ පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. අද දින සූර්යවිමන මෙඩිකල් ක්ලිනික් තුලින් අප කතා කළේ පාදයේ ඇතිවන දීර්ඝකාලීන තුවාල එහෙම නැත්නම් ක්‍රොනික් ලෙග් අල්සර්ස් කියන තත්ත්වය පිළිබඳවයි. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අප සමග සම්බන්ධ වුණේ රුධිර වාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංශ වෛද්‍යතුමන්. ඉතින් අපි එතුමන්ට බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වෘක්ක වේද හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ MACM රිෆයි වෛද්‍යතුමාටත් එහි දෙවන වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිණී ශරෝෂණී මහත්මියටත් අප ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දිනක මේ වගේම වැඩසටහනක් තුලින්
ඔබ හමු වෙන තුරු අද දිනට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්